දැන් පෙරේද වෙනකොට අපි දැක්කා 2015 ජනමරමට පයින් ගහපු ආකාරයක්. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්න ඕන මේකට කරබාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපිට විකල්ප දෙකයි තියෙන්නේ. පළවෙනි විකල්පය තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අපි විශ්වාස කරනවා මේ ගණදෙනුව අධිකරණයෙන් බේරා ගැනීම එක පැත්තක්. ඒ එකම අපි මේ මැතිවරණයට ලෑස්ති වෙන්න ඕන. කලකිරෙලා හිටපු එක්සත් ජාතික පාක්ෂිකයෝ යලි ප්‍රබෝධයෙන් නැගිටලා තියෙනවා වෛරය එක්ක මේ කරපු වැඩේට විරුද්ධ. මැතිවරණයේදී පන්සල් අපේ ඉන්නාද සහ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා මේ අගමැති අපේක්ෂකයන්ගේ යෝජනා පුළුල් පෙරමුණක් සහිතව සියලු බලවේග එකට එකතු කරගෙන මැතිවරණයකට ජයග්‍රහණය කරන්න ඕන කියලා තමයි අපි සාකච්ඡා කරලා තියෙන්නේ. අලුත් නායකයෙක් එන්න ඕන කියලා ජනතාවගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අවුරුදු 24ක් නායකය වෙලා ඉඳලා තියෙනවා. සතවර්ෂ කාලයකට කිට්ටු ප්‍රමාණයක් නේද? සතවර්ෂ කාලයක් එතුම නායකය වෙලා ඉඳලා තියෙනවා. ඉතින් මේ වෙනසක් ඉල්ලනවා. ජනතාව අපිට කියන මේක. ඉතින් අපි ජනතාවගේ හඬට කන් දෙන්න ඕන, ඒවට ඇහුම්කන් දෙන්න ඕන අපි ජයග්‍රහණය කරන්න නම් නේද? නෑ, දැන් එක්සත් ජාතික පක්ෂ නායක ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා අයින් ඉවත් වෙනවා නම් සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා විය යුතුයි කියලා පාක්ෂිකයෝ බොහෝ දෙනා ඉන්නවා. පාක්ෂිකයෝ අපිට කියනවා පුළුවන් නම් තියන්නකෝ ජනාධිපතිවරණයක්, එන්නකෝ ඡන්දෙට. ඇවිල්ලා ඔය පොහොට්ටු දීගෙයි පොහොට්ටුවේ මේ අතේ දීගෙයි එකතු වෙලා දෙගොල්ලො ලොකු බලවේගයක් කියනවනේ. එන්න තියන්න ජනාධිපතිවරණේ, බලමු කවුද දිනන්නේ කියලා ඉවරලා. ජනාධිපතිවරණයක් තව තවදුමාගේ අපේක්ෂකයා කවුද? ඒක එතුමා ජනාධිපතිවරණ තිබ්බොත් අපි කියන්නේ.